ආර්ථික විද්‍යාව පිළිබඳව චින්තනයේ මේ ලෝකෙට දීපු මිනිස්සු කියනවා ආර්ථික විද්‍යාව කියන්නේ මේ නිශ්චිත නියතයන් සහිත විෂයක් නෙවෙයි. මේක රසායන විද්‍යාව වගේ එකක් නෙවෙයි. ඒක නෙමෙයි මේක සමාජ විද්‍යාවක් වෙන්නේ. ඒ නිසා මේක 2 2 4 උත්තර එන තැනක් නෙවෙයි. හොඳම උදාහරණයක් මම කියන්නම්. මේ රටේ ආසන්න හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාලුයි වර්තමාන මහබැංකු අධිපති අනන්දලාල් වීරසිංහයි එකම කාරණාව ගැන මත දෙකක් නියෝජනය කරනවා. අරක හරි මේක වැරදි කියලා කියන්න බෑ. ආර්ථික විද්‍යාව කියන්නේ එහෙම විෂයක් වෙන නිසා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දිරුන් දෙන්න රුවන්වැලි මහසෑය ළඟ 2019 නොවැම්බර් 18 උදේ 10 ගාන. එතකොට දවස් 40 ගානයි ඒ අවුරුද්ද ගිතු. අතර මේ ආණ්ඩුව පටන් ගන්න 2020 තමයි. අපේ ආණ්ඩුව පටන් ගන්න වෙලාවේ රටේ ආර්ථිකයේ තිබුණ හොඳ තැනක නෙවෙයි. දැන් ඩොලර් එක අපි දෙනකොට 130යි අවුරුදු 4 මාරට 178 වෙනවා. ඒකට වැරදි කියලා තර්කයක් ගොඩනගන්න පුළුවන්. දැන් සංජීව කියපු ආර්ථික විද්‍යානුකූල කාරණේ ඒක එහෙම තමයි. ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාවක් ලෙස තමයි උගන්වන්නේ. ඒක හරිනේ. ඒ සමාජ විද්‍යාවම සංජීව කියනවා තීන්දු තීරණ ගැනීමේදී අපි හිටින තැනයි යන තැනයි දිහා බලලා තීන්දු තීරණ ගන්න ඕනේ. අන්න හරි. නේද? හරි. එතකොට ඔබ දැන් ඔය කියපු කාරණේ මනුව ආර්ථිකයේ හොඳ තැනකත් නෙමෙයි නා. හරි. ඊළඟට අයවැයක් ඉදිරිපත් කරන්න තියෙන්නේ. එතකොට රට අවුරුද්දක් යන්න තියෙන්නේ. රටේ ආදායම් මාර්ග මොනවාද වියදම් මොනවාද කියලා දැනගන්න තීරණ ගන්න ඕනේ. හරි. එතනත් එක තැනක් වෙනසක් තියෙනවා. ඒ තමයි කොවිඩ් අර්බුදය 2019 දෙසැම්බරේ පටන් අරගෙන ඒ වෙනකොට අපි වැට්බද්ද සම්බන්ධව තීන්දුව අරගෙන ඉවරයි. කොවිඩ් දෙනවා කියන එක නෙමෙයි මම මේ මතු කරන්නේ. අපේ ආර්ථිකයේ ඉන්න තැනයි සංජීව. අපි රටේ ආදායම 125කින් යනතර තීරණය කරන්න පුළුවන් පසුබිමක නෙවෙයි අපි හිටියේ. ඒක තමයි කියන්නේ එකයි. එතකොට අපි එවැනි තීරණයක් ගන්නකොට අපිට තියෙන්න ඕනේ එන අරමුදයට උත්තර සේවීම. මම මේ කියාගෙන ඉන්නේ මම මේ කියන ටික වසන්ත හරි කියලා තර්කේ නෙවෙයි මගේ මේ තීරණය පිටපස්සේ තිබුණ හේතු ටික අපි මේ සාකච්ඡා කරන්න. ඒ කියන්නේ අදහස් තියෙන්න පුළුවන් වසන්ත සහෝදර කියපු සමහර පොත් මම කියවලා නැහැ වගේම මම කියපු සමහර දේ ඔහු නොකියා තියෙන පුළුවන්. ඒක නේ ලෝකේ කියලා කියන ලෝකේ එහෙම එකක්. ඒ වැඩ්බද්දේ අපි සහන දෙකක් දුන්නා. එකක් වැඩ්බද්දේ ප්‍රතිශතය අඩු කළා. ඒ වගේම වැඩ්බද්ද අය කිරීම සඳහා වන සීමාව තවදුරටත් ඉහළට ගෙනිච්චා. මේ සහනෙන් ප්‍රතිඵලයේ පිළිබඳ තර්කයක් තියෙන පුළ අරමුණ මං කියන ව්‍යාපාරිකයාගේ තියෙන මුදල ආණ්ඩුවට ගන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි බද්දක් විදියට ෂණිකව අය කරගන්න එක. එකත් හරි. ඒ වගේම තමයි ව්‍යාපාරිකයෙක් නම් මට පුළුවන් රාජ්‍ය විදියට ආණ්ඩුව විදියට ඔබව පොළඹවන්න ඔබ සතු මුදල තව ප්‍රතිආයෝජනයක් වෙනුවෙන් අරමුණ ඒක. හැබැයි වැට් එකේ නෙමෙයි සංජීව. නෑ ඒ වැට් එක ඇතුළේ තේක තිබ්බා. නෑ නෑ නෑ. ඒක තිබ්බා. ඔබ වැට් එක අර්ථකථනය කරගන්න වැට් බද්ද ඇතුළෙත් මේක තියෙනවා. වැට් බද්දේ සීමාව ඉහළ දැමීම තුළ වැට් බද්දට අහු වෙන්නේ නැතුව සංජීව ඒක මොකද්ද සීමාව ඉහළ දැම්ම කියන්නේ? ඒ කියන්නේ වැට් බද්ද අය කරන සීමාව නෑ 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 වෙනස් කළා. නෑ වැට් බද්දේ පර්සන්ටේජ් එක වෙනස් කරා. නෑ නෑ මේ පර්සන්ටේජ් විතරක් නෙමෙයි. මට ඉඩක්කම් මතක නෑ බලා මිලියන කියන්නේ කියන්නේ. වැට් බද්ද සම්බන්ධ වෙනස් තීන්දුව දෙකක් ගත්තා. එකතු කළ අගය මත බද්ද. හරි. හොඳද? ඒකේ ඒකේ එකතු කළ අගය කියලා කියන්නේ මම ඒ අගය එකතු කරන්නේ 10යි නම් ඒකට එකතු කරන්නේ. එහෙම නැතුව වැට් එකේ ලිමිට් නෑ. වැට් එකේ තියෙනවා මෙන්න මේවා. වැට් තියෙනවා ආහාර වලට 107 තියෙනවා. වැට්බද්ද අය කිරීමට වැට්බද්ද ගෙවීම සඳහා ආයතනයක් ඇතුල් වන සීමාව අපි කියමුක ඒක x කියලා. ඒකට තව කොටසක් එකතු කරලා සීමාව ඉහළට ගෙනාවා. මේ තීරණ දෙක ගත්තා. මේ රටේ ආර්ථිකෙන් 80%ක් නියෝජනය කරන්නේ පෞද්ගලික අංශය. දැන් මෙතුමා මේ පෞද්ගලික අංශයේ වැඩ කරන මිනිස්සුන්ගේ නායකයෙක්. ඔබ මේක සමාජයට පැහැදිලි කළ යුතුයි. කොවිඩ් ව්‍යසනය ඇතුලේ අපිට මේක හිතපු ප්‍රතිඵලයට යන්න බැරි වුණා වගේම මේකෙන් බරපතල ආදායම අහිමිවීමක් වෙන බව දැන දැනත් ඒ වැඩපත්ද නැවත උඩට ගේන්න විදිහක් නැහැ. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලියම අඩපණ කරලා තිබුණේ. අන්න අපි මූලික වශයෙන් හිර වෙච්ච තැන. ඒ මත දීර්ඝ කාලයක් ආණ්ඩුවට අය වෙන්න තිබුණු ආදායම් රසක් අපිට අහිමි වුණා. අපනයන ආදායම් පිළිබඳව වසන්ත සහෝදරයා කියවපු පොතේ තියෙන තොරතුරු වැරදි. අපනයන ආදායම වැඩි වෙලා තියෙන්නේ. කොයි කාලේ? අපනයන ආදායම හරි. මම දැන් ඔබට කියන්නම්. මාළඟ දැන් තියෙනවා වීක්ලි රිපෝට් එක සතිපතා මහබැංකුව නිකුත් කරන වාර්තාව අනුව අලුත්ම රිපෝට් එක තියෙන වසන්තයේ ජනවාරි ට ඔක්තෝබර් 2021යි ජනවාරි සිට ඔක්තෝබර් 2022යි අතර ඉලක්ක මම ඔබට කියන්නේ සංජීව මම ඉන්නනේ ඔය රිපෝට් එකේම පිටුවත් එක කියලා හරි ඒකේ බලන්න ඉන්ඩෙක්ස් ඔෆ් ඉන්ඩස්ට්‍රියල් ප්‍රොඩක්ෂන් ආදායම වෙනසක් වෙලා ඇත්තෙම නැද්ද නමයක් නැහැ නේ දැන් බහිනවා
Ida pasi samahara ate washe nona pari bojina banda pigin. Ida si makaran nona rata kera pitena ma api kala yute ma ikat me arbu de atuli hari kara gan nona ika honda. Api me matukaran ni me arbu de atuli api muna de atin lokoma crisis seketa mai raw material import karan na be. Ika hara hata mai ubo ge kiani September na pasara ma ini. Daha ma ini masuk be balan hoi warta ma tigina ma sir na be ida so deka ni kapana na ma ika be de kiwa. Api me kiani ni me arbu de ma ika be de kiwa. Samahara witeke me series seke hema ma cheke ma dinan be ribe. Artika stai karane wenwen nanduak gan nala de tindu kela jati akti me tindu hema witeme suba pratipala dahi ke witera ne. Sarlam udaharne boli ya nipati sepai de ne ma raul obata mata pi hema utama me mulu studio ke inna me kamera ina saudara kita leha pette control room ke inna saudara itu akan dene nawa hebei me tindu gatte mukat itu. Art kisah ikan ini venue. Mudah man ledit kiwa sanjita tiga binasa karena dollar ekal lagi nih inde. Ita matur apa mudah lachu gahala me sampun deval kare. Tinge itu kota. Ek gatte tiirno lalu pratipal nih me meten taiviti nih. E hadapu ayat berat danu ma denno nih kini tena neddo betul mana. Me langit kiwa. Itu lini nyahapata kunai kita tarakiku tirmang wede kene koga dari kian nih nih. Me ada yang beda pilih mana prasnya. Lanka mulin dakin edas atasi visi atedi. Ida itu lah apa prasnya velanda sesi arbu deh api dakin awa nawasi hati monawat hetu apana yang vivida angi karne kete gine karmika karne kete gine api hemo mahari satu tuh hebei awulak samajya subasadri api patologat oya tiena logic kekena yanne me ayai tiena yojana awa telekom insurance water set Hilton Sri Lanka me ayai tena pahri kono rani Wickremesinghe mahatya parlemen tuh kene awa dan dawas tuna kara kaling obat ikan dakin nanti beda pilulah kapten naik ya. IMF ke World Bank ke prasna karana maa, KMI ki wikir, prasna karana. Mamme ahana prasna ini, telekom neka milina dahat undahak laabai sanji, yao. Insurance ke dahada saarasiyak laabai. Ape rate paul laksa visi dehe katta, samurthya denya ne milina atali satradaya gulo vikir. Apeketing hao. Eta kota, da me aadaya menne baanda gaare. Da meka nethi unaat passe baanda gaare. Da rani kisuma ta keno, mewa tika vikunala, sali tika vide sanji tara gara gano. Itu kau tapi dah ada yang upaya dengan ayat yang bikin aku angkat bat taruh budi ready benar. Ada yang upaya dengan ayat yang bila Lanka ini jadi ke sempat pilih mandu ber api atau bikin kerana benar. Mama upaya kian ni, upaya namkan ayat yang sambandin ganna tiernya hari show kila ni bi. Hei, me arbut, ekan mak muling kima? E tiendu visin, yam tiruak satu tu kerawan nawa game, yam tiruak. Asal tu tuh enak tu, ekoran mohon deh nwe nom. Sanjiu matukarap karena mang mereka anu nih api api metana mereka katakan David Ricardo ke Adam Smith ke Karl Marx ke arti kewidya bni me. Api mereka katakan mahapolo pening. Ratak arti ke agen tiendu tiernya ganiti. E ratak inna tanat yanne tanat agen. Itihas sepada. Pahuwe nih hamadaw sak mape honda mau guru lekar ganda kira kira dia. Ehi, e betapa api dah dekim deh. Itu me aurdu hatta hatra disya api apa gaman maga agen api me ada katakan. Api ada ini loko krisis sih. Itu orang E krisis sih keng utara hoya agan na. Hari ini cah amar sarala waktu itu. Kedara tiennya polga hak E keng polga kain nama. Api dengan keran dahan mukut. Polga hak apa lagi? Level itu bikun lah. Katen polga anda hadap. Di bicara polga yang sambolai batu kakahir. Bawa itu sambolat nanti keran ready. Tapi make keran deh. Make keran kota sak satu tu keran na kota sak asatu tu beno nemi. Dengan ratah masa tu deh. E keni prasni. Me arti ke itu le arti kalau mana kerana kerana kita dengan polisi yang upah dah anu dadu kerana be, eh be, anu dadu kerana beri.
මුළු රටෙම ණය ගන්න ආණ්ඩුව දැන්. පෞද්ගලික අංශේවත් වෙන කිසි කෙනෙක් ණය ගන්න ඒ පොලියට ණය අරන් ආයෝජනය කරන්න බෑ. ආණ්ඩුවට සල්ලි මදි වුණාම පොලිය අනුපාත වැඩි වෙනවා. ගිය මාසේ දුන්නේ 129ට නම් මේ මාසේක 32ට දෙන්නේ චාමරයි. ආණ්ඩුවට ණය දෙන්නේ එහෙම. ඒකයි කුරු සූත්‍රය. එහෙම නැතුව ආණ්ඩුව හැට කිව්වොත් එම් පොලිය අනුපාත 15යි කියලා 15 කරන්න ආණ්ඩුව ආර්ථිකේ රටේ ණය නොගෙන ඉන්නු. එහෙම කරොත් එහෙම පුළුවන් පොලිය අනුපාත 15ට ගෙන මොකද සල්ලි තියන අය ඊට පස්සේ ආයෝජනය කරන්න බැංකු අරමුදල් ආයෝජනය කරන්න. එහෙම නැතුව පොලිය අනුපාත අඩු කරන්න බෑ. ඉතින් රට හිර වෙලා ඉන්නේ ණය ගන්න වෙලා තියෙන ඒ නිසා. ඒ නිසා තමයි අද අපේ රටේ ආර්ථිකය 2023 අය වෙයි බිලියන 7800න් 5000ක්ම ණය පොලිය දෙවන්න. ඔන්න රට 3415ක් රාජ්‍ය ආදායම අපේක්ෂා කරන්න හදනවා ආර්ථිකය වැටිලා තියෙන වෙලාව. එසම මේ ආර්ථිකය වැටුනේ නිකන් නෙමෙයි ගිය ජූනි මාසේ අපේ රටේ අපනයන ආදායම වැඩි ආනයන වේදම රඩා. හැබැයි ඒක දැන් වැටිලා වැටිලා යන්නේ ඇයි? අපනයන කරන්නේ නිකන් එකපාර නෙමෙයි තමයි. රෝ මැටීරියල් අඩු වෙනවා, ආයතන වැහෙනවා, නිෂ්පාදනය මෙතන එහෙම යන්නේ. ඒ නිසා දැන් අයවැය ඇඩ්‍රස් කරන්න තිබුණු පැති තිබුණා. ඒ තමයි රටේ කර්මාන්තකරුවව, රටේ නිෂ්පාදකයව, ඔහුට සහන දෙන්න, ඔහුට පහසුකම් දෙන්න. ඒ පැත්ත. අනිත් පැත්තෙන් පාරිභෝගිකයන්ට භාණ්ඩ මල් අඩු කරලා බදු ටික ඉවත් කරගන්න. එහෙම කරන්නේ නැතුව රට ඇතුලේ තවත් බදුයි දඩයි ගාස්තුයි විතරක් නෙමෙයි අර හදිස්සියකට කොල් ගෙඩිය කඩන් කන්න තිබ්බා වගේ රටට ආදායම් හොබලා තිබු රාජ්‍ය ආයතන පද්ධතියක් තිබුණා. ප්‍රතිසංස්කරණ ඕනේ. ආණ්ඩුවේ විදුලි බල මණ්ඩලය ගත්තොත්ම වැඩිපුර ඉන්නේ කොහෙද කියලා බලන්න. ටෙලිකොම් එක ගත්තොත්ම වැඩිපුර ඉන්නේ සේවක කොහෙද කියලා බලන්න. දැන් මේ සමහර තැන් තියෙන සේවක පුරෝප හැබැයි ඒ වගේම ශ්‍රී ලංකන් ගුවන් සමාගම රනිල් වික්‍රමසිංහ 2016 ටෙක්ස් මැසේජ් එකේ මිලියන 116ක් ගෙවට් ඩීල් එක කැන්සල් කරන්න. එයා බස් ගනුදෙනුවා. කපිල චන්ද්‍රසේන හොරට සල්ලි අරන් සිංගප්පූරු account එකෙන් අහු වුණා. ෆ්‍රාන්ස් සමාගම විරුද්ධ එංගලන්තේ දාපු නඩුවෙන් අහු වුණේ. අද වෙනකන් අපේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්ලේන් වලට ඩොලර් ලක්ෂ 2000මාරයි මාසේ රෙන්ටල් එක ලක්ෂ 7000මාරයි නවයට ගන්නවා. ඔන්න අඩු කරන්න ඕනේ ඒවා. ඔන්න තීරණ. අනිත් පැත්තේ අර භාරත මහත්තයා කියන්නේ හදුවා මේ වෘත්තීය සමිති ගැන. ඇහුවේ අයවැය ගැන. බදු අය කරගන්නේ කොහොමද කියලා ඇහුවේ. ධම්මික පෙරේ ගැන අහනවා. දන්නේ නැතිකමට මම කියලා දෙන්න. ලංකාවේ ලොකු වෘත්තීය සමිති අපේ. නෑ. ඒ තුමාට කියලා දෙන්න බෑ. දන්නේ නැත්නම් ඒකම අඩුම ගන්න ඉගෙන ගන්න බෑ. ලංකාවේ ලොකුම වෘත්තීය සමිති අපේ. හොඳයි. ලංකාවේ ලොකුම වැඩිම padi වැඩි වෙච්ච වෘත්තීය සමිති තියෙන අපේ. ලංකාවේ ලොකුම බෝනස් එක ගත්ත වෘත්තීය සමිති 10ම. දැන් නම් වලට ඕන නම් කියලා. ඒත් අපේ. ධම්මික පෙරේ කියන්නේ ලංකාවේ ලොකු ව්‍යාපාරිකයෙක්. ඔහුට ආයේ සමාගම් වල වෘත්තීය සමිති 42ක් තියෙනවා. දැන් තමයි දැනගන්න. එක්සත් ජාතික පස්සේ එකක් තියෙනවා. හොඳයි. එකක්වත් නැහැ. කොහොමද සුදී? ඒ නිසා අර තරහට ඊරිසියාවට ඒවා කියන්න එපා. ඒවා කියලා අර ධම්මික පෙරේ කල්ලන් මේ ප්‍රශ්නේ අපේ උත්තර නොදී මාරුවෙන්න එපා. අඩුම තරමේ තියෙනවා නම් බිලියන 709ක් බදු ගන්න විදිහ එකක් කියන්න මේ හරි. හොඳයි. කොහොමද සුදී?